සුබදවසක් මම ගිහාන් කෂ්ණක ඔයාලා මේකතු වෙලා ඉන්නේ ගිහාන් කෂ්ණක YouTube channel එකත් එක්ක අද Photoshop පාඩමේ මම ඔයාලට කියලා දෙන්නේ මේ විදිහ මොනෝටෝන් ෆොටෝ එකක් කොහොමද Photoshop පාවිච්චි කරලා හදාගන්න කියලා. ඉතින් අපේ YouTube channel එකත් එක්ක ඉතුලා ඉන්න එක්කෙනෙක් තමයි මේ ඉෆෙක්ට් එක කොහොමද Photoshop පාවිච්චි කරලා හදන්න කියලා අපෙන් වීඩියෝ එකක් ඉල්ලලා තිබුණේ. ඉතින් ඇත්තටම මේක අලුත් ඉෆෙක්ට් එකක් නන්නේ මේකට ගොඩක් ලොකු අතීතයක් තියෙනවා. මේක ගොඩක් කලින් ඉඳන් පාවිච්චි කරන ඉෆෙක්ට් එකක්. ඉතින් වාගේ ෆොටෝ එකකට මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරනවා නම් මෙතනදී ඔය සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු තුනක් තියෙනවා ෆොටෝ එකක් තෝරගනිද්දී. පළවෙනි කාරණේ හැටියට මේකට හොඳ ලයිටින් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අඳුර සහ ආලෝකය කියන කාරණා මෙතනදී හොඳට ඉස්මතු වෙලා තියෙන ෆොටෝ එකක් තෝරගන්නවා නම් ඔයාලට මෙතනදී හොඳ අවුට්පුට් එකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරද්දී. ඒ වගේම ඔයා මෙතනින් පාවිච්චි කරන ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා තිබුණොත් ඔයාට අවසානයේ හොඳ ඉෆෙක්ට් එකක් මේකෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා අපි Photoshop ටියුටෝරියල් එකට යන්න කලින් මතක් කරන්න කැමතියි ඔයා මගේ YouTube channel එකට අලුත් නම් එහෙමත් නැත්නම් මගේ Photoshop ටියුටෝරියල් සීරීස් එකට අලුත් නම් ඔයාට පුළුවන් පහල තියෙන රතු පාට subscribe කියන බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම අමතක කරන්න නැතුව ඊට ඉදිරියෙන් තියෙන බෙල් සලකුණත් ක්ලික් කරන්නම ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට අපි ලයික්ස් 20ක් ගන්න උත්සාහ කරමු. හරි ඉතින් මම දැන් මගේ Photoshop එකේ මගේ ෆොටෝ එක ඕපන් කරගෙන තියෙනවා. මම මෙතන ඉඳි පාවිච්චි කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්ත ෆොටෝ එක. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන හැටි මම මගේ කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. මම මෙතන ඉඳි පාවිච්චි කරේ pen tool එකක්. pen tool එකෙන් path එකක් ඇඳගෙන path එක selection එකක් බවට පත් කරලා තමයි මේ විදියට බෑග්ග්‍රවුන්ඩ් එක මේකෙන් රිමූව් කරගත්තේ. ඉතින් මෙතනදී ඔයා තෝරගත්ත ෆොටෝ එකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගෙන තිබ්බොත් මම හිතනවා ඒක අපේ ෆොටෝ එකට එහෙමත් නැත්නම් අපේ අවසාන ඉෆෙක්ට් එකට ගොඩක් දුරට වැදගත් වෙවි කියලා. ඉතින් මේ විදිහට රෙඩි කරගත්ත ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කොපි එකක් මට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම කරන්නේ ලේයර්ස් පැලට් එකේ බෑග්ග්‍රවුන්ඩ් ලේ එක සිලෙක්ට් කරලා Ctrl J ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් ලේ එකක් ගන්නවා. ඊළඟ ස්ටෙප් එකේදී මම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් ලේ එක හයිඩ් කරගන්නවා. ඒ සඳහා අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ලේ එකට ඉදිරියෙන් තියෙන ආයි බෝල් අයිකන් එක ක්ලික් කරන්න. ඊළඟට කරන්නේ මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඩුප්ලිකේට් ලේ එක කළු සුදු කරගන්නවා. ඒ සඳහා මම කරන්නේ අපි බෑග්ග්‍රවුන්ඩ් ලේ එකේ ඩුප්ලිකේට් ලේ එක සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ Ctrl U ප්‍රෙස් කරලා Hue Saturation වින්ඩෝ එක ලබා ගන්නවා. මෙතනදී අපි Saturation අගේ 300 ලෙස සකස් කරලා වින්ඩෝ එක ඕකේ කරගන්නවා. ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී මට අවශ්‍ය වෙන මේ ෆොටෝ එක ටිකක් ඩාර්ක් කරගන්න. ඒ සඳහා මම Ctrl L ප්‍රෙස් කරලා Levels වින්ඩෝ එක ලබා ගන්නවා මේ විදිහට. ඉතින් මෙතනදී පුළුවන් ඔයාලට ඉමේජ් එකට ගැලපෙන විදිහට ඔයාගේ අඳුර සහ ආලෝකය කියන කාරණා හොඳින් කැපී පෙනෙන ආකාරයට සකස් කරගන්න. ඊළඟට මම යන ටූල් බොක්ස් එකේ බර්න් ටූල් එකට. මම මෙතනදී බර්න් ටූල් එක පාවිච්චි කරන්නේ අපේ ෆොටෝ එකේ වටේ කොටස් ටික ටිකක් ඩාර්ක් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට අපේ ෆොටෝ එකේ වටේ කොටස් ටික මවුස් එක ක්ලික් කරමින් ඩාර්ක් කරගන්න. ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී අපි කරන්නේ ඉමේජ් වල ඇඩ්ජස්ට්මන්ට් වල ත්‍රෙෂෝල්ඩ් වලට යන එක. මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් වෙන මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. අපිට මෙතනදී එක අගයක් විතරයි වෙනස් කරන්න තියෙන්නේ කියලා ඔයාලට මෙතනදී බලාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජ් එකට හෝ ඔයාගේ ෆොටෝ එකට ගැලපෙන විදිහට මෙතන ත්‍රෙෂෝල්ඩ් අගය වෙනස් කරන්න. ඉතින් ඔයාලට ගැලපෙනවා කියලා වඩාත්ම සුදුසු අගය දීලා මේ වින්ඩෝ එක ඕකේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහ අපිට අවශ්‍ය ඉෆෙක්ට් එක ධර්මවත් දුරටයි හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් පුළුවන් මේ ෆොටෝ එක ඔයාලට මේ පේනවා ඇති මෙතනදී දැති දැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ඉෆෙක්ට් එක ඔයාලට අයින් කරගන්න පුළුවන් pen tool එකෙන් selection එකක් ඇඳගෙන keyboard එකේ alt key එකත් එක්ක backspace key එක press කරලා. ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී මම කරන්න මේ ෆොටෝ එකේ අපේ කළු සහ සුදු වර්ණ දෙකම මෙතනදී අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මම ඊළඟට කරන්නේ Photoshop menu bar එකට ගිහිල්ලා select වල color range එකට යනවා. මෙතනදී අපිට පුළුවන් අපේ ෆොටෝ එකේ කළු පාට තියෙන කොටසක් select කරලා මේ window එක okay කරගන්න. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ image එකේ කළු සහ සුදු වර්ණ දෙකම තිබ්බා. මෙතනදී අපිට පුළුවන්කම ලැබුණා අපේ image එකේ කළු පාට තියෙන වර්ණ වලට අදාළ කොටස් කීපය විතරයි. මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගන්න. ඉතින් ඊළඟට මම කරන්නේ අපේ ලේයර්ස් පැනල් එකේ උඩම තියෙන ලේ එක සිලෙක්ට් කරලා Ctrl J ප්‍රෙස් කරනවා. ඒ වගේම ඊට යටින් තියෙන හැම ලේ එකකම අයිබෝල් අයිකන් එක ක්ලික් කරලා මේ ලේයර්ස් ඔක්කොම හයිඩ් කරගන්නවා. ඉතින් අවසාන වශයෙන් අපිට පුළුවන් මේ ඉමේජ් එකට බ්ලැක් වෙනුවට අපිට පුළුවන් ග්‍රේඩියන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් කලර් ඕවල් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ලේ එක ඩබල් ක්ලික් කරලා ලේයර් ස්ටයිල්ස් වින්ඩෝ එක ලබා ගන්න. මෙතනදී ඔයාලට කලර් ඕවල් එකක් දෙන්න ඕන නම් මේ විදිහට කලර් ඕවල් වලට ගිහිල්ලා බ්ලෙන්ඩින් මෝඩ් එක හැටියට නෝමල් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ග්‍රේඩියන්ට් එකක් දෙන්න ඕන නම් මේ විදිහට අපිට ග්‍රේඩියන්ට් එකක් දාගන්නත් පුළුවන්කම ලැබෙනවා මෙතනදී. ඉතින් මේ විදිහට ඔයාලට කැමති අවශ්‍ය ඕනම ලේ ස්ටයිල් එකක් ඇප්ලයි කරලා මේ වින්ඩෝ එක ඕකේ කරගන්න පුළුවන්.
ඉතින් අවසාන වශයෙන් අපිට පුළුවන් මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් සෙට් කරන්න ඒ සඳහා මම කලින්ම හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මම මෙතෙන්දි කරන්නේ මූ ටූල් එක පාවිච්චි කරලා අදාළ බෑග්ග්‍රවුන්ඩ් එකට අපේ ෆොටෝ එක මූ කරගන්න එක ඉතින් මේ විදිහට අපේ බෑග්ග්‍රවුන්ඩ් ලේ එකට අපේ ෆොටෝ එක දාගත්තට පස්සේ අපිට මේ වගේ ලස්සන ඉෆෙක්ට් එකක් බලාගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මම හිතනවා මේ ඉෆෙක්ට් එක ඔයාලා ගොඩක් දුරට ප්‍රයෝජනවත් වේවි කියලා උදාහරණයක් හැටියට ඔයාලට අවශ්‍ය නම් ඔයාගේ Facebook profile picture එක හැටියටත් මේ ඉෆෙක්ට් එක පාවිච්චි කරලා ෆොටෝ එකක් හදාගන්න පුළුවන් यदि मे वे फोटोशॉप ट्यूटोरियल्स अपने चैनल दिखट मेक पहाल तीन रात पाट सब्सक्राइब बटन क्लिक कर इतिद्रीन तीन बेल साल क्लिक कर लीन तरह मे वगे वीडियो के हम मम गिहां कस्ट वाले शुभदास।